බුලස්සිංහල වේයන්ගල්ල මුස්ලිම් ගම්මානයේ අද සිදු කළ අහඹු ඇන්ටජීන් පරීක්ෂණ 70ක් අතුරින් ආසාදිතින් සිව් දෙනෙක් හඳුනාගත්තා. ගල්ලැක් මුස්ලිම් පල්ලියේදී PCR පරීක්ෂණ 190ක්ද ඇන්ටජීන් පරීක්ෂණ 70ක්ද අද දින සිදු කර ඇත. දැනට ගම්මානයේ පවුල් 64ක පුද්ගලින් නිරෝධායනයට ලක් කර ඇති අතර මෙතෙක් හමු වූ ආසාදිතින් 46 දෙනෙකු හඳුනාගෙන සිටි අතර ඉන් 30 දෙනෙක් අගලවත්ත ගිරිකොළ පදිංචිකරුවන් වේ. ඒ අතුරින් බුලස්සිංහල සෞඛ්‍ය වෛද්‍යනිලධාරී කාර්යාලයේ සේවයේ නියුතු වේයන්ගල්ල මුස්ලිම් ගම්මානයේ පවුල් සෞඛ්‍ය කටයුතු කරන පවුල් සෞඛ්‍ය සේවිකාවක්ද වේ. මෙම නිලධාරිනිය හා තවත් ආසාදිතින් 2 දෙනෙකු පදිංචිය. අගලවත්ත ගිරිකොළ ප්‍රදේශය වන බැවින් අගලවත්ත බල ප්‍රදේශයේ මේ වන විට කොවිඩ් ආසාදිතින් 30 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත. වේයන්ගල්ල ගම්මානයේ පැවති අවදානම් සහගත තත්ත්වය වෙනත් ගම්මාන වෙත පැතිරියාම වළක්වීම සඳහා කඩිනමින් පරීක්ෂණ සිදු කරන බවත් මේ වෙනකොට එම ගම්වාසීන් සුවිචාවෙන් පරීක්ෂණ සඳහා ඉදිරිපත් වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කරයි. මෙම පරීක්ෂණ සඳහා සහභාගී වන පිරිස වෙත වියලි ආහාර මළු පිර නැමීම සඳහා බුලස්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් වැඩපිළිවෙලක් දියත් කර තිබිණ. අගලවත්ත නගරයේ වෙළඳසැල් කිහිපයක් වසා ඇති අතර ඒ හිමිකරුවන් කිහිප දෙනෙකු කොවිඩ් ආසාදිනී වී ඇත. වෙළඳසැල් හිමිකරුවන් බුලස්සිංහල වේයන්ගල්ලෙහි පදිංචිකරුවන් වේ. මේ හේතුවෙන් අගලවත්ත බස් නැවතුම්පළ හා නගරය විසබීජ හරණය කිරීම අගලවත්ත ප්‍රාදේශීය සභාව විසින් සිදු කරන ලදී.